Sri Lanka Business TV. Ada Juli 25 Sanduda udayasana 8:15 vithara athi me vilawa me api inne Colombo Union pradese pradhana marge. Obata penenawa wenadaata dadi ratawahana tadabadayak tibena me marge ada yamkisi palu swabhawayakata gihilla tibenne. Ada pasal arambha wunu dawasa habai apita penune naha pasal walata wadipura lamai Colombo pradeshe enawa. Mekata pradhanama prashne bawata patwala tibenne තිබෙන මේ ඉන්ධන හිඟය මේ ඉන්ධන හිඟය නිසා බොහෝ වාහන ඉන්ධන පෝලිං වල තමයි ඉන්නේ මාර්ගවල දකින්නට ලැබෙන්නේ නැහැ. අපිට පේන මේ පාළු ස්වභාවය. වෙනදා මේ මාර්ගයේ මේ විදිහේ පාළු ස්වභාවයක් තිබුණේ නැහැ. මේක ආර්ථික මර්මස්ථානයක්. අපිට මේ පේන ගොඩනැගිලි ලංකාවේ ආර්ථික කටයුතු වලට විශාල දායකත්වයක් දක්වන ගොඩනැගිලි. එතකොට මේ අපිට පෙනෙන කාරණය තමයි මේ ඉන්ධන අර්බුදය නිසා ලංකාවේ ආර්ථිකය අකර්මණ්‍ය වෙලා තිබෙනවා. ඒක තමයි මේ මාර්ගයෙන් අපිට පෙනෙන දේ. වෙනදාට ආර්ථික කටයුතු සඳහා උදෑසනම ආපු ජනතාව පාසල් වලට ආපු දරුවෝ වෙනද වගේ ඉන්නේ නැහැ. ඒක තමයි මේ මාර්ගයෙන් පෙනෙන්නේ. ඉඳ හිට මගී ප්‍රවාහන බස් රථ ගමන් කරනවා. ඒකත් අපි හිතන්නේ ප්‍රමාණවත් පරිදි ගමන් කරනවද කියන එක ප්‍රශ්නයක්. වෙනදාට සාපේක්ෂව මේ මගී බස් රථ ප්‍රමාණයත් අඩුයි. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙන්නේ මේ ඉන්ධන අර්බුදය. එතකොට ඔබට පෙනෙනව නේද රටක ආර්ථිකය ඉදිරියට අරගෙන යන ප්‍රධානම බලවේගයක් බවට පත් වෙන ඉන්ධන. ඒතර ඉන්ධන තුලින් තමයි මේ ප්‍රවාහන ශාස්ත්‍රය නිසියාකාරව සිදු වෙලා මේ වැඩ කටයුතු වලට පාසල් වලට ඒ වගේම කර්මාන්ත ශාලාවලට ජනතාව ගමන් කරන්නේ. එතකොට නිසි විදිහට ඉන්ධන ලබා දෙන්න බැරි වුණොත් ආර්ථික වර්ධනය ඊ රටේ අනිවාර්යයෙන්ම පල්ලෙහාට එනවා. මේ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරලා තිබෙන්නේ 2022 ලංකාවේ වාර්තාගත ආර්ථික පසුබෑමක් ඇතිවේවි. ඒක ඍණ 7ක වගේ මට්ටමකට පල්ලෙහා යාවි කියලා. හැබැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරලා තිබෙනවා මේ ආර්ථික කඩාවැටීම මේ වසරේ ඍණ 10ක් වගේ තත්ත්වයට පත්වේවි කියන කතාව. ඔබට පේනෝනේ මේ මාර්ගය තවමත් පාළු ස්වභාවයක් උසුලන ආකාරය. මේ යුනියන් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය. වෙනදාට කාර්ය බහුල මාවතක්. එතකොට දැන් මේ ඉන්ධන හිඟය මේ ඉන්ධන ප්‍රශ්නය निराකරණය කරගන්නේ නැතුව අපිට ලංකාවේ ආර්ථික කටයුතු ආර්ථික ඔසවන්න අමාරුයි. අපිට ඉන්ධන සඳහා වියදම් කරන මුදල් අවශ්‍යයි. ඒ සඳහා ඩොලර් අවශ්‍යයි ඉතිරි කරගන්න. එතකොට ලංකාවට සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් මිලියන 600ක විතර ඉන්ධන ගේනවා. දැනට ගේන්නේ ඩොලර් මිලියන 200ක 150ක වගේ ඉන්ධන ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ගෙනහැල්ලා මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න, එහෙම නැත්නම් පනගන්වල දුවන්න, අඩුම ගානේ පාසල් වලට දරුවෝ දවස් 5 වෙනදා වගේ අරගෙන එන්න අනිවාර්යම බැරි වෙනවා. ඒ නිසා අපිට එක්තරා විදිහකට විකල්ප අවස්ථාවන් සොයාගන්න වෙනවා. මේ ලෝකයේ ප්‍රධානම බලශක්ති ප්‍රභවයක් වෙන මේ ඛනිජ තෙල් මම හිතන්නේ ශේවන සම්පතක්. අනාගතයේ දවසක ලෝකයෙන් ඛනිජ තෙල් නැති වුණු දවසක මොකද්ද කරන්න කියන කාරණය ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අවධානය යොමු කරපු කාරණයක්. මේ සඳහා බොහෝ රටවල් විකල්ප බලශක්ති ප්‍රභේද පාවිච්චි කරනවා. සූර්ය බලය, සූර්ය තාපය, සෝල පව කියන එක මේකට හොඳ විකල්පයක් විදිහට පාවිච්චි කරන විකල්ප බලශක්ති ප්‍රභේදයක්. ලංකාව සමකයට ආසන්නව තියෙන රටක් විදිහට වසරේ බොහෝ දින ප්‍රමාණයක් සූර්යාලෝකය හොඳින් ලැබෙන රටක් විදිහට අපි මෙච්චර කාලයක් මේ විකල්ප බලශක්ති ප්‍රභවයක් විදිහට සූර්යාලෝකය සඳහා, එහෙම නැත්නම් සෝල පව සඳහා දරපු ඒ උනන්දුව, එහෙම නැත්නම් කැපවීම කොච්චර මදිද කියලාද අපිට පෙනෙන කාරණයක්. ඒ වගේම අපි පොදු ප්‍රවාහනය දියුණු කරන්න උනන්දු වුණේ නැහැ. අපේ ප්‍රවාහන සැලසුම් තුළ පොදු ප්‍රවාහනය දියුණු කිරීමට කිසිම සැලසුමක් තිබුණේ නැහැ. නිසි සැලසුමක් තිබුණේ නැහැ. එහෙම නැත්තම් අද මේ ආකාරයේ අර්බුදයකට ලංකාව පත් වෙන්නේ නැහැ. ලංකාවේ ජනතාවට හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබුණා නම් මෝටර් රථවලින්, එහෙම නැත්තම් ත්‍රී වීලර් වලින්, යතුරුපැදි වලින් තමන්ගේ දරුවෝ පාසල් වලට අරන් එන්න ඕන වෙන එකක් නැහැ. ඒ වගේම කාර්යාලවලට, ඒ වගේම කම්හල් වලට යන්න හොඳ පොදු ප්‍රවාහනයක නැගලා, හොඳ බස් රථයක නැගලා, එහෙම නැත්නම් හොඳ දුම්රිය සේවාවක නැගලා එන්න පහසුකම් තිබෙන්න තිබුණා මේ නගරයට. ඉතින් එහෙම ක්‍රමයක්, එහෙම සැලසුමක් ලංකාවේ තිබුණේ නැහැ.
එක මෝටර් රථයක සාමාන්‍යයෙන් කොළඹට එන්නේ එක්කෝ එක්කෙනයි දෙන්නයි. හැබැයි හොඳ බස් රථ සේවාවක් දැම්මොත් එක බස් රථයක මගින් 100කට වඩා එන්න පුළුවන්. එතකොට ඒ තුල ඉන්ධන ඉතිරි කිරීමක් කරගෙන රටට ආනයනය කරන ඉන්ධන ප්‍රමාණය අඩු කරගන්න තිබුණා. මේ බලන්න මේ පාළු ස්වභාවය මම මේ කතා කරගෙන යනකොට ඔබට මේ යුනියන් ප්‍රදේශයේ මාවතේ තිබෙන පාළු ස්වභාවය පේනවා. ඒකෙන් පේන්නේ අපේ රටේ ආර්ථිකය කොච්චර මන්දගාමී වෙලාද කියන කාරණය. එතකොට පොදු ප්‍රවාහන සේවාව සඳහා අපිට දුම්රිය සේවාවක් හොඳට ඇති කරගන්න පුළුවන්කම තිබුණා නම් අපිට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට අපිට ඒක පාවිච්චි කරන්න තිබුණා. අවාසනාවකට කාරණය තමයි පසුගිය කාලේ මාළඹේ ඉඳලා කොළඹට යෝජිතව තිබුණු ලයිට් රේල් එහෙම නැත්නම් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියත් පසුගිය රජය අවලංගු කරා. ඒක ජපානයත් එක්ක තමයි කරන්න යෝජනා වෙලා තිබුණේ. අඩු පොලියකට ලැබුණු ජපාන ණය මුදලකින් ඒක කරන්න තිබුණා. හැබැයි ඒ ලයිට් රේල් එහෙම නැත්නම් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ මේ නගරාසන්න විශේෂයෙන්ම රටේ ආර්ථික මර්මස්ථානයේ වෙන මේ කොළඹ නගරයේ තිබෙන මේ ප්‍රවාහන අර්බුදයට යම්කිසි විසඳුමක් ඒකෙන් ලබා ගන්න තිබුණා. හැබැයි ඒ අවස්ථාවත් අපට මග හැරිලා ගියා. අවසානයේ හැමදාම ලංකාවට තෙල් ගෙනහැල්ලා මේ කාර්වලට ත්‍රීවිලර් වලට යතුරුපැදි වලට ගහලා තනි තනියෙන් තමන්ගේ ප්‍රවාහන ප්‍රශ්න විසඳ ගන්න තැනට ලංකාවේ ජනතාව පත් කරපු මේ දුර්වල ප්‍රවාහන ප්‍රතිපත්තිය නැති කරලා දානකම් මං හිතන්නේ ලංකාවට මේ ප්‍රශ්නයෙන් මං හිතන්නේ ගොඩ එන්න බැරි වේවි. හොඳ පොදු ප්‍රවාහනයක්, හොඳ බස් රථ සේවාවක්, හොඳ දුම්රිය රථ සේවාවක් ලංකාවේ අනිවාර්යයෙන්ම ඇති කළ යුතුයි. එහෙම නැත්නම් අපිට බැරි වෙනවා මේ ආර්ථිකය ඉදිරියට අරගෙන යන්න. මේ ආර්ථිකයේ ගාමක බලවේගය බවට පත් වෙන ඛනිජ තෙල්, එහෙම නැත්නම් ඒ ආශ්‍රිත වෙන ප්‍රවාහනය අපිට ඉදිරියේදී පණ ගන්න පුළුවන් වෙන්නේ හොඳ පොදු ප්‍රවාහන සේවයක් සහ හොඳ පොදු ප්‍රවාහන සේවයක්, ඒ කියන්නේ හොඳ බස් රථ සේවයක්, හොඳ මගී දුම්රිය සේවාවක් ඇති කිරීම මගින්. ඕනෑනම් විකල්ප විදිහට වෙනත් රටවල පාවිච්චි කරන විදිහට උදාහරණයක් විදිහට කොට්ටාවට ඇවිල්ලා කොට්ටාවේ යම්කිසි තැනක තමන්ගේ මෝටර් රථය, තමන්ගේ පුද්ගලික වාහනය නතර කරලා කොට්ටාවේ ඉඳලා දුම්රියෙන් හෝ මගී බස් රථයකින් කොළඹට එන ක්‍රමයක් ඇති කරන්න පුළුවන් නම්, ඒ උදාහරණයක් විදිහට කිව්වේ කොට්ටාවේ කියන කාරණය, ඒ වගේම මොරටුව, පෑලියගොඩ මේ වගේ විවිධ ස්ථානවල පුළුවන් තමන්ගේ පුද්ගලික වාහන නතර කරලා කොළඹට එන යම්කිසි පහසුකමක් ඇති කරන්න. මේ වගේ ක්‍රම ඇති කරනවා කියලා මීට අවුරුදු ගණනාවකට පෙර අපි දැක්කා යම් යම් උත්සාහයන් ගන්නවා. හැබැයි ඒව සාර්ථක වුණේ නැහැ. ඒවාට යම් යම් බලපෑම් ඇති වෙන්නේ නැති එක්කෝ ප්‍රතිපත්ති තීරකෙන් බලධාරීන් මේ රටේ නායකයින් ඒවාට එච්චර උනන්දුවක් නැති වෙන්න ඇති. අපි දන්න කාරණය තමයි ලෝකයේ ඉතාම දියුණු රටවල ජර්මනියේ පවා ප්‍රධාන නගරවල, ඇතැම් ප්‍රධාන නගරවලට යතුරුපැදි, මෝටර් රථ, බස් ඇතුළු කරන්න දෙන්නේ නැහැ. ඒවායේ සම්පූර්ණයෙන්ම ගමනාගමනය සිද්ධ වෙන්නේ පාපැදි වලින්. ඒ වගේ යම් කිසි බලශක්තිය ඉතිරි කරන පරිසර හිතකාමී රටට යහපත් වැදගත් ප්‍රවාහන ප්‍රතිපත්තියකට මේ රටට අනිවාර්යයෙන්ම එළඹෙන්නම වෙනවා. මේ වීඩියෝ එක මම දැන් අවසන් කරන්න හදන්නේ. ඒ අවසන් කරන වෙලාවෙත් ඔබට පේනවා මේ කොළඹ මර්මස්ථානයක් වන යුනියන් ප්‍රදේශයේ ප්‍රධාන මාවතක් අද 25 වෙනිදා ජූලි උදේ 8:00 මාරට විතර මේ තියෙන තත්වය, ඒ කියන්නේ ජනතාව තවමත් මේ තෙල් පෝලිං වල හිර වෙලා ඉන්න නිසා එන්න විදිහක් නැහැ. වැඩට දරුවෝ පාසල් අරගෙන එන්න විදිහක් නැහැ. ඔවුන් බොහෝ විට මේ ඔන්ලයින් තමයි වැඩ කටයුතු කරනව ඇත්තේ. සමහර විට බොහෝ කාර්යාල තවමත් නිවසේ සිට තමන්ගේ සේවකයන් නිවසේ රඳවලා ඒ නිවසේ සිට රාජකාරී කිරීමේ කටයුතු සිදු කරනවා ඇති. ඔබට අදහස් දක්වන්න පුළුවන් මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී. අපි කැමති මේ රට දියුණු වෙන්න යම්කිසි ප්‍රගතිශීලී ධනාත්මක අදහස් ඉදිරිපත් කරනවා නම්, මොකද අපි මේ අර්බුදයෙන් අනිවාර්යයෙන්ම එළියට එන්නට අවශ්‍යයි. බොහොම ස්තුතියි.